දූෂණයට, නාස්තියට, පාවාදීම්වලට, ඒකාධිපතිත්වයට, ගණංකාරකම් වලට, තර්ජනවලට, සමාජ විරෝධී ක්‍රියාවලට, ජාතික ධනය හොරකම් කිරීමට විරුද්ධව, ජනතාවගේ අයිතිවාසිකම් බලෙන් උදුරා ගැනීමට විරුද්ධව, ඒවාට විරුද්ධව මම මේ සටන කරන්නේ. අද දවසේ මාව නරක මිනිහෙක් විදිහට පෙනෙන අයට හෙට දවසේ නැත්නම් අනාගතේ මාව හොඳ මිනිහෙක් විදිහට පෙනේවි කියලා මම විශ්වාස කරනවා. මේ සටනේදී මට නැති වෙන්න දෙකයි තිබෙන්නේ. ඒ දෙකෙන් එකක් හෝ ඒ දෙකම බාර ගන්න මම මගේ හිත බොහොම සතුටින් හදාගෙන තියෙන්නේ. මං කරන්නේ පුංචි සටනක් නෙවෙයි. ඉතා ප්‍රබල කළු සුදු ભેදයකින් තොරව දූෂිතයින්ට පාවා දෙන්නන්ට, නාස්තිකාරයින්ට, රට විනාශ කරන අයට, ඒ සෑම පිරිසකටම විරුද්ධව මම මේ සටන කරන්නේ. මට නැති වෙන්න තියෙන දෙකින් එකක් මගේ තනතුර, ජනාධිපති ධූරේ. අනික මොකද්ද මගේ නැති වෙන්න තියෙන්නේ? අනික නැති වෙන්න තියෙන්නේ මගේ ජීවිතය. මේ දෙකෙන් එකක් නැති වෙන්න පුළුවන්, නැත්නම් දෙකම නැති වෙන්න පුළුවන්. ඉතිහාසයේ මිනිස්සු රටවල් හදන්න සටන් කරලා තියෙන්නේ එහෙමයි. මේ සටනේ මම තනි වෙන්නේ නැති බව මම දන්නවා. මම විශ්වාසය තියන්නේ දේශපාලඥයන් කෙරෙහි නෙවෙයි. මම විශ්වාසය තියන්නේ හෙට දවසේ හොඳ රටක් හදන්න ඒ අහිංසක මහා ප්‍රාර්ථනාවන් තිබෙන මේ රටේ පොදු මහජනතාව කෙරෙහි මම විශ්වාසය තියන්නේ. වැරද්ද කොතනද? ඒ වැරද්දට විරුද්ධව. දූෂණය කොතනද? ඒ දූෂණයට විරුද්ධව. නාස්තිය කොතනද? ඒ නාස්තියට විරුද්ධව. පාවාදීම් කොතනද? ඒ පාවාදීමට විරුද්ධව. දේශද්‍රෝහි වෙන්නේ කොතනද? ඒ දේශද්‍රෝහි බවට විරුද්ධව. ඒකාධිපත්‍යය කොතනද? ඒ ඒකාධිපත්‍යයට විරුද්ධව. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව. ඒ නිසා මම මේ කිසිවකින් කිසි තැනක මම සෙලවි නැහැ. මා විවේචනය කරන්න කරන්න, මට මඩ ගහන්න, චරිත ඝාතන කරන්න, නිඳා කරන්න, අපහාස කරන්න, අපවාද කරන්න, මරණීය තර්ජන කරන්න, මරන්න කුමන්ත්‍රණය කරන්න, දූෂිතයින්, දේශද්‍රෝහීන් පාවා දෙන්නම්, ඔවුන්ගේ අවසාන ඉලක්කය වූයේ මාව ඝාතනය කිරීම. මේ පිළිබඳව මම කතා කරලා තිබෙනවා. ඒවා හෙට දවසේ තවත් හෙළිවේවි. ඒ නිසා වැරදි කරපු මිනිස්සු කවුද කියලා හෙළිවේවි. නිවැරදි කරුවන් ඉතිහාසයේ විසින් අනාගතයේ පෙන්වාවි. එමන් ගොඩනැගෙන හෙට දවසට බාර දෙනවා. ලංකාවේ ඉන්න ඉහළ පෙළේ දේශපාලඥයින්ගෙන් ඕනෑම කෙනෙකුට මං අභියෝග කරනවා, මාත් එක්ක සංවාදයකට එන්න. වැරද්ද කවුද, නිවැරද්ද කවුද කියලා ඕනම කෙනෙකුට මම පැහැදිලි කරන්න ලෑස්තියි. ඒක රට වෙනුවෙන්. දෑත් පිරිසිදු මිනිසුන්ට අපිරිසිදු මිනිසුන් අභියෝගයක් නොවන බවද මම කියනවා.